සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවද අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා ලෝකයේ හොඳම American psychological horror thriller film එක. ඉතින් මේ film එකේ කතාව මෙහෙම. කාන්තාවන් පැහැරගෙන සාහසික විදිහට මරලා දාලා ඒ අයගේ හැම ගලවලා ඇඳුම් මහන දාම ඝාතකයෙක් ඉන්නවා. ඉතින් මේකේ නම හඳුන්වන්නේ Buffalo Bill කියලා. හැබැයි මේ වෙනකන් කාටවත් මේ කවුද කියලා හොයාගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. අන්න ඒ නිසා FBI එකේ මේ සම්බන්ධව ඉන්න නිලධාරියා තීරණය කරනවා මේ දාම ඝාතකයා ගැන විස්තර දැනගන්න දැනට බල්ටිමෝර් ප්‍රාන්තයේ රොහලක සිර කරලා ඉන්න මනෝවෛද්‍යවරයෙක් වගේම සීරියල් කිලර් කෙනෙක් වුණ ලැක්ටර් කියන කෙනාව හම්බ වෙන්න. හැබැයි මේ වැඩේට යන්න සිද්ධ වෙන්නේ FBI එකේ පුහුණු වෙන තරුණ ගෑන් ළමෙක්ට. තමන්ගේ ප්‍රධානියා කියපු දේ අහකට දාන්න බැරි නිසා මේ තරුණ ගෑන් ළමයා ලැක්ටව හම්බ වෙන්න යන්න කැමති වෙනවා. ඉතින් මේ විදිහට තමයි සුපිරිම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්න. පටන් ගත්ත විනාඩි දෙකම අවසාන වෙනකම් ට්‍රිල් එකේ කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම් ෆිල්ම් එක තමයි 1991 රිලීස් වුණ The Silence of Lambs කියන ඉංග්‍රීසි ෆිල්ම් එක. ඉතින් අදමම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩිය වෙනකම් අපිත් එක්කම එකතුලා ඉන්න කියලා. වීඩියෝ එක යන කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට අපේ තැන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු කාන්තාවන් පැහැරගෙන සාහසික විදිහට මරලා දාන Buffalo Bill කියන නමින් හඳුන්වන දාම ඝාතකයා කවුද? මේ දාම ඝාතකයා ගැන විස්තර දැනගන්න ලැක්ටර් ගාවට යන තරුණ ගෑන් ළමයා කවුද? ඒ ගෑන් ළමයාට ලැක්ටර්ගෙන් Buffalo Bill ගැන විස්තර දැනගන්න පුළුවන් වේද? ඉතින් මේ ප්‍රශ්න හැම එකටම උත්තර දැනගන්න අපි යමු වීඩියෝකට. ෆිල්ම් එක පටන් ගත්තම අපිට පෙන්වන ගෑල් ළමෙක් කැලාවක් මැදින් දුවගෙන එනවා. මෙයාගේ නම තමයි ක්ලයිඩ්ස් ස්ටාලින්. ස්ටාලින් කියන්නේ FBI එකේ පුහුණු වෙන කෙනෙක්. මේ වෙලාවේ ස්ටාලින් ඉන්නේ පුහුණු වීම කරන ගම. ඒ අතරතුරේ ස්ටාලින් ළඟට ආව කෙනෙක් ක්‍රෝෆර්ඩ් එයාට ඔෆිස් එකට එන්න කිව්වා කියලා කියනවා. ඊට පස්සේ ස්ටාලින් පුහුණු වීම නවත්තලා ක්‍රෝෆර්ඩ් හම්බ වෙන්න යනවා. ස්ටාලින් ඔෆිස් එකට යද්දි ක්‍රෝෆර්ඩ් ඔෆිස් එකේ හිටියේ නැති හින්දා ස්ටාලින්ට සිද්ධ වෙනවා එයා එනකන් ටිකක් ඔෆිස් එකටලා ඉන්න. මේ වෙලාවේ ස්ටාලින් දකිනවා ඔෆිස් එකේ ගහලා තියෙන ආටිකල් වගේ. ඒ හැම ආටිකල් එකකම තියෙන්නේ සාහසික විදිහට ගෑනු කට්ටිය මරලා දාන තියෙන ඝාතන වගේ. ස්ටාලින් ඒවා දිහා බලාගෙන ඉන්න අතරේ ක්‍රෝෆර්ඩ් එනවා ඔෆිස් එකට. ස්ටාලින් කියන්නේ දැනට පුහුණුවීම් වල ඉහළම ඉන්න කෙනෙක්. අන්න ඒ හින්දා තමයි ක්‍රෝෆර්ඩ් එයාගේ වැඩේට ස්ටාලින්ව සම්බන්ධ කරගන්න තීරණය කරලා තියෙන්නේ. මේ වෙලාවේ ක්‍රෝෆර්ඩ් ස්ටාලින්ට කියනවා මේ වෙද්දි හිර කරලා ඉන්න මනෝවෛද්‍යවරයෙක් වගේම දාම ඝාතකයෙක් වුණ ලැක්ටව හම්බ වෙන්න ස්ටාලින් යන්න ඕනේ කියලා. ඇත්තම ලැක්ටගේ මාර්ගයෙන් තවත් එක ඝාතකයෙක් ගැන විස්තර හොයාගන්න තමයි මේ කට්ටිය උත්සාහ කරන්නේ. මේ වෙලාවේ ක්‍රෝෆර්ඩ් ස්ටාලින්ට දෙනවා විශේෂ හැඳුනුම් පතක් වගේම ලැක්ටගෙන් අහන්න ඕනේ ප්‍රශ්නවල පිටපතකු. ඒ වගේම තමා එයා මෙතනදී ස්ටාලින්ට උපදෙස් දෙනවා පුළුවන් තරම් ලැක්ටගෙන් ඈත් වෙලා පරිස්සමට ඉන්න කියලා. මොකද එයා ගොඩක් භයානක කෙනෙක්. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ස්ටාලින් ඇවිත් දෙනවා ලැක්ට හිර කරලා ඉන්න හොස්පිටල් එකට. මේ වෙලාවේ ડોක්ටර් විල්ටන් ස්ටාලින්ව අරගෙන යනවා ලැක්ට හිර කරලා තියෙන කිරිකූඩුව පැත්තට. එයන අතරතුරේදී ડોක්ටර් විල්ටන් ස්ටාලින්ට කියනවා කිසිම වෙලාවක ලැක්ටගේ කූඩුවේ තන වීදුරුව අල්ලන්න යන්න එපා කියලා. ලැක්ට කියන්නේ බොහොම දරුණු කෙනෙක්. එයාගේ හතුරෙක් කියලා දැනන ඕනම කෙනෙක් එයාට ලඟ වුණොත් ඒ අයට හරිම දරුණු විදිහේ දේවල් කරන කෙනෙක් තමයි මේ ලැක්ට කියන්නේ. අතුරට ආවට පස්සේ ස්ටාලින් දකිනවා ලැක්ට හිර කරලා තියෙන කුටියට ලොකු ආරක්ෂාවක් දීලා තියෙනවා. ලැක්ට ඉන්නේ එතන තියෙන හිර කූඩු පෙළේ අවසානම තියෙන කාමරේ. ඊට පස්සේ ස්ටාලින් හෙමින් හෙමින් ඒ පැත්තට ඇවිදගෙන යනවා. ඒ ගිහින් ස්ටාලින් ලැක්ට එක කතා කරන හදද්දිම මුලින්ම ලැක්ට එයාගෙන් අහනවා එයාගේ හැඳුනුම් පත පෙන්වන්න කියලා. ඒක බැලුවම ලැක්ට තේරුම් ගන්නවා ස්ටාලින් FBI එකේ කෙනෙක් නෙමෙයි කියලා. ඒ වෙලාවේ ස්ටාලින් කියන්නේ එයා පුහුණු වෙන කෙනෙක් කියලා. හැබැයි ලැක්ට මේ වෙලාවේ කැමති වෙන්නේ නැහැ ස්ටාලින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ හින්දා එයා ස්ටාලින්ට එතනින් යන්න කියලා කියනවා. තවත් මෙතන ඉන්න එක සුදුසු නැති හින්දා ස්ටාලින් එතනින් නැගිටලා යනවා. ඒ යන අතරමඟදී එතන හිර කරලා ඉන්න මික්ස් කියන හිරකාරයා එයාගේ සුක්‍රාණු අරගෙන ස්ටාලින්ගේ මූණට විසි කරනවා. ඒ සිද්ධ වුණ දේ හින්දා ලැක්ටට හොඳටම කේන්ති යනවා. ඒ නිසා එයා ආපහු ස්ටාලින්ට කතා කරලා කියනවා ගිහින් මොෆට්ව හම්බ වෙන්න කියලා. ලැක්ට මොෆට්ව හොයාගන්න කියලා කියන්නේ පොඩි ඉංගියක් විදියට. ඒකත් අහගත්තට පස්සේ ස්ටාලින් පුළුවන් තරම් ඉක්මනටම මෙතනින් එළියට යනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා ස්ටාලින් ඇවිත් ආපහු එයාගේ පුහුණු වීම කරන ගමන් ඉන්නවා. පුහුණු වීම ඉවර වුණාට පස්සේ ස්ටාලින් ලැක්ට ගැන විස්තර ටිකක් හොයලා බලන ගමන් ඉද්දි එයාට ක්‍රොෆර්ඩ් ගෙන් කෝල් එකක් එනවා. ඒ වෙලාවේ ක්‍රොෆර්ඩ් ස්ටාලින්ට කියන්නේ හොස්පිටල් එකේ හිර කරලා හිටපු මික්ස් මැරිලා කියලා. ඇත්තරම ලැක්ට තමයි මික්ස් මරලා දාලා තියෙන්නේ. මේක ඇහුවට පස්සේ නම් ස්ටාලින්ට තමන් ගැන පොඩි බයකුත් ඇති වෙනවා. මොකද ලැක්ට තමන්ට කොයි විදිහට සලකයිද කියලා එයා දන්නේ නැති හින්දා. කොහොම වුණත් ක්‍රොෆර්ඩ් මේ වෙලාවේ ස්ටාලින්ට කියනවා මික්ස් මැරුණේ ගැන වැඩි හිතන්න එපා. ලැක්ට ඒ දේවල් කරන්නේ විනෝදෙට කියලා. මේ වෙද්දි ලැක්ට දුන්න ඉඟියත් එක්ක ඊළඟට යන්න ඕනේ කොහොටද කියලා ස්ටාලින් හොයාගෙන ඉවරයි. මේ වෙලාවේ ස්ටාලින් ක්‍රොෆර්ඩ්ට ඒ ගැන කිව්වට පස්සේ එයා ස්ටාලින්ට කියන්නේ දිගටම වැඩේ කරගෙන යන්න කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ස්ටාලින් එයා හොයාගත්ත තැනට එනවා. ඒක අතැල්ල දැපු පරණ ගැරේජ් එකක්. මේකේ අයිතිකාරයා තමයි මොෆට් කියන්නේ.
අවුරුදු ගානක් තිස්සේ වහලා දාලා තියෙන නිසා ඒ යතුරෙන් ඒ දොර අරගන්න කෙච්චර ලේසි වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා ස්ටාලින් වාහනේ ජැක් එක අරගෙන ඇවිත් ඒකෙන් තමන්ට පුළුවන් උපරිමයටම දොර උස්සනවා. මේ වෙලාවේ ස්ටාලින් දොරෙන් ඇතුළට යන්න කලින් එතන ඉන්න වයසක මිනිස්සෙට ෆෝන් නම්බර් එකක් දීලා කියනවා බැරි වෙලා හරි මම මේ දොරෙන් එළියට ආවේ නැති වුණොත් මේ නම්බරයකට කෝල් එකක් දීලා කියන්න කියලා. ඊට පස්සේ ස්ටාලින් අමාරුවෙන් ඒක ඇතුළට රිංගලා යනවා. මෙයා ඇතුළට ආවට පස්සේ දකින්නේ ඒක ඇතුළේ පරණ බඩු වලින් පිරලා තියෙනවා. කොහමාර තින් වටපිට බල්ල ගමන් ඇතුළට දී එයා දකිනවා රද්දකින් වහලා දාලා තියෙන පරණ වාහනය. ඊට පස්සේ එයා ඒකේ දොර ඇරලා බලද්දී දකිනවා ඒක ඇතුලේ විසිතුරු ඇඳුම් අඳපු ඩමියකුයි තව පොතකුයි තියෙනවා. ඒ පොත පෙරලා බලපු ස්ටාලින් දකිනවා එතන තියෙන මොකක් හරි දෙයක් රෙදි කෑල්ලකින් වහලා දාලා තියෙනවා. ඊට පස්සේ ස්ටාලින් ඒ රෙදි කෑල්ල අයින් කරලා බලනකොට එයා දකින්නේ කඳින් වෙන් කරපු හිසක් විතරක් බෝතලයක් ඇතුලේ දාලා තියෙනවා. ඊට පස්සේ ස්ටාලින් ඉක්මනටම ආපහු ලැක්ටව හොයාගෙන එනවා. මේ වෙලාවේ ස්ටාලින් එයා දැකපු දේ කිව්වට පස්සේ ලැක්ට කියන්නේ ඒක නෑ එයාගේ පේෂන්ට් කෙනෙක්. හැබැයි එයා මෙරුවේ ලැක්ට නෙමෙයි වෙන කෙනෙක් කියලා. හැබැයි කට්ටිය හිතන් ඉන්නේ ඒ මිනිමරම කරලා තියෙන ලැක්ට කියලා. මේ වෙලාවේ ලැක්ට ස්ටාලින්ට කියන්නේ එයාට ටික කාලයකට මෙතනින් එළියට යන්න අවස්ථාවක් දුන්නොත් එයාලා හොයන බෆලෝ බිල්ල හොයාගන්න උදව් කරන්නම් කියලා. ඔය අතර ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ මෙම්ෆිස් වල වෙන සිදුවීම. මේ වෙලාවේ ගෑල් ළමෙක් වාහනේ ඩ්‍රයිවින් කරන් එයාගේ ගෙදරට එන ගමන් ඉන්නවා. මෙයාගේ නම තමයි කැතරින්. කැතරින් එයාගේ වාහනේ පාක් කරන වෙලාවේ කවුරු හරි කෙනෙක් ඈතින්දන් ඒ දිහා බලාගෙන ඉන්නවා. කොහොමාර කැතරින් වාහනේ බැහැලා බඩු වගේක් අරගෙන ඉස්සරහට එද්දි එයා දකිනවා අත කැඩුණු මිනිහෙක් ගොඩක් අමාරුවෙන් පුටුවක් අරගෙන එනවා එයාගේ වාහනේට දාන්න. ඒක දැක්කට පස්සේ කැතරින්ට නොදැක්කා වගේ එතනින් යන්න හිතෙන්නේ නැහැ. අන්න ඒ හින්දා එයා එතනට ගිහිල්ලා ඒ මිනිහට උදව් කරනවා ඒ වාහනේ ඇතුළට පුටුව දාගන්න. මේ වෙලාවේ කැතරින් වාහනේ ඇතුළට නැගගට පස්සේ ඒ මිනිහයාත් වාහනේ ඇතුළට නැගලා කැතරින්ට සිහින් නැති වෙන්න පහර දෙනවා. ඊට පස්සේ එයා කැතරින්ගේ ඇඳුම කපලා දාලා ඒක එතන බිමට විසි කරලා කැතරින්ව අරගෙන යනවා. ඉතින් මේ මිනිහයා තමයි බෆලෝ බිල් කියන්නේ. එයාගේ ඊළඟ ගොදුරු තමයි කැතරින්. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙනෙනවා ස්ටාලින් පුහුණුවීම් කරන ගමන් ඉන්න වෙලාවේ එතනට ආව නිලධාරියෙක් ස්ටාලින්ව එතනින් එක්කගෙන යනවා. ඒ යන ගමන් ඒ නිලධාරියා කියනවා බටහිර වර්ජිනියාවේ ගෑල් ළමෙක්ගේ බොඩි එකක් හම්බ වෙලා තියෙනවා. ඒකත් බෆලෝ බිල්ගේ වැඩක් කියලා වගේ තමයි පේන්නේ කියලා. ඊට පස්සේ ස්ටාලින්ට සිද්ධ වෙනවා ක්‍රොෆර්ඩ් එක්ක ඒ බොඩි එක පරීක්ෂා කරන්න යන්න. ඒ යන අතරතුරේදී ක්‍රොෆර්ඩ් ස්ටාලින්ට ඒ බොඩි එක ගැන තියෙන විශේෂ දේවල් පැහැදිලි කරලා දෙනවා. ඒ බොඩි එක දවස් කිහිපයක් වතුර තිබිලා තිබ්බ නිසා වැදගත් සාක්ෂි කිහිපයක්ම හොයාගන්න බෑ කියලා තමයි ස්ටාලින්ට කියන්නේ. මේ වෙද්දී බෆලෝ බිල් මේ වගේ කාන්තාවන් 3 දෙනෙක්ව මරලා දාලා තියෙනවා. කොහමාර ඉතින් ක්‍රොෆර්ඩ් ස්ටාලින් එක අදාළ තැනට එනවා. ඊට පස්සේ මේ කට්ටිය බොඩි එක පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඇත්තටම මේ බොඩි එකේ ස්වරූපය දැක්කට පස්සේ කට්ටිය හොඳටම ෂොක් වෙනවා. මේ වෙලාවේ ස්ටාලින් ඒ බොඩි එකේ දකින්න තියෙන හැම විශේෂ දෙයක්ම වොයිස් රෙකෝඩ් එකකින් රෙකෝඩ් කරගන්නවා. ඇත්තටම ගොඩක් සාහසික විදිහට තමයි මේ මිනිමරුවත් කරලා තියෙන්නේ. මේ වෙලාවේ මේ බොඩි එකේ කට ඇතුලේ ෆොටෝ එකක් අරගෙන ඒ ෆොටෝ එක ස්ටාලින්ට දෙනවා. ඒ ෆොටෝ එක දිහා බලන ස්ටාලින් මේ අයට කියනවා කට ඇතුලේ මොකක් හරි දෙයක් හිර වෙලා තියෙනවා කියලා. ඉතින් කට්ටිය හිතන්නේ වතුර තිබුණ දෙයක් මේ වෙනකොට උගුරේ හිර වෙලා ඇති කියලා. ඒතේ මොකද්ද කියලා හරියටම දැනගන්න ඕන හින්දා ඒ කට්ටිය උගුර හිරවලා තියෙන දේ එළියට අරගන්නවා. ඒක එළියට ගත්තට පස්සෙ තමයි මේ කට්ටිය දකින්නේ ඒක දලබුවේගේ කෝෂයක් කියලා. වතුරේ තිබිලා මේ වගේ දෙයක් උගුරට යන්න විදියක් නැති හින්දා මේ කට්ටිය අනුමාන කරනවා මේක අනිවාර්යයෙන්ම බෆලෝ බිල් කරපු දෙයක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ කට්ටිය පොඩි එක අනිත් පැත්ත හරවලා බලනවා. ඒ වෙලාවේ කට්ටියම දකිනවා අනිත් මලසිරුරවල වගේම මේකෙත් හම ගලවලා තියෙනවා. බොඩි එක චෙක් කරලා වැඩ ඉවරනාට පස්සේ ඒ කට්ටිය ආපහු එනවා. ඒ ආවට පස්සේ ස්ටාලින් බොඩි එකේ තිබිලා හම්බුණ දලඹ කෝෂයත් අරගෙන එනවා රුමි සත්තු ගැන පරීක්ෂණ කරන කට්ටියක් ළඟට. ඒ දලඹ කෝෂේ පරීක්ෂා කරලා බැලුවට පස්සේ ඒ කට්ටිය කියන්නේ ඒ සලඹයන්ට කැමති කෙනෙක් යාලව ඇති කරනවා කියලා. ඒ වෙලාවේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා බෆලෝ බිල් මේ වගේ සලඹය ගොඩක් එයාගේ ගෙදර ඇති කරනවා. ඒ වගේම තමයි මෙයා ගෙදර එක එක විලාසිතාවලට මහපු ඇඳුම් අඳපු ඩමි වගේකුත් තියෙනවා. මේ වෙලාවේ බෆලෝ බිල් ඉන්නෙත් මොනහරි දෙයක් මහන ගමන. ඒ වගේම තමයි බෆලෝ බිල් පැහැරගත්ත කැතරින් හිර කරලා ඉන්නෙත් මෙයාගේ ගෙදරම තමයි. ඉතින් මේ කැතරින් කියන්නේ එක්සත් ජනපද මන්ත්‍රීවරියක් වුණ රූත් මාටින්ගේ දුව. මේ වෙලාවේ එතනට ආව ස්ටාලින් මේ නිවුස් එක දකිනවා. ඊට පස්සේ ස්ටාලින් කෙලින්ම යන්නේ ලැක්ටව හම්බ වෙන්න. හැබැයි මේ වෙලාවේ ડોක්ටර් චිල්ටන් ආපහු ස්ටාලින්ට ලැක්ටව හම්බ වෙන යන එක නවත්තන්න උත්සාහ කරනවා. හැබැයි මෙතනදී ස්ටාලින් කොහොමරි ලැක්ටව හම්බ වෙන යන අවස්ථාව කරගන්නවා. මේ වෙලාවේ ස්ටාලින් ලැක්ටට කියනවා එයා බෆලෝ බිල්ල හොයාගෙන කැතරින්ව බේරගන්න උදව් කරොත් කැතරින්ගේ අම්මා ලැක්ටව මෙතනින් වෙන තැනකට ගෙනihin නිදහස ඉන්න අවස්ථාවක් අරගෙන දෙනවා කිව්වා කියලා. ඇත්තටම ස්ටාලින් මේ වෙලාවේ ලැක්ටකින් උදව් ගන්න ඕන නිසා තමයි ඒ විදිහට කියන්නේ. මේ වෙලාවේ ලැක්ට ස්ටාලින්ගෙන් අහනවා වර්ජිනියාවල මරණ ගෑල් ළමගේ විස්තර. ස්ටාලින් ඒ ගෑල් ළමගේ හැඩරෝ වගේම එයාගේ උගුරට දෙයක් ඇතුල් කරලා තිබුණා කියලාත් මේ වෙලාවේ කියනවා. ඒක අහපු ගමන් ලැක්ට ස්ටාලින්ගෙන් අහනවා ඒක සමනලෙක් වගේ දෙයක්ද කියලා. ඒ වෙලාවේ තමයි ස්ටාලින් කියන්නේ එයාගේ උගුරේ තිබෙ දලබු කෝෂයක් කියලා.
මේ වෙලාවේ ස්ටාලින් ලැක්ටකින් අහනවා බෆලෝ බිල් එහෙම දෙයක් කරන්න හේතුව මොකද්ද කියලා. ඒ වෙලාවේ ලැක්ට කියනවා දලඹුවා කෝෂයේ ඇතුළේ ඉඳලා වෙනස් වෙලා එළියට එනවා වගේ බෆලෝ බිලුත් ඒ වගේ වෙනසක් කරන්න ඕන කෙනෙක් කියලා. ඇත්තටම බෆලෝ බිල් කියන්නේ සංක්‍රාන්තික ලිංගිකයෙක්. හැබැයි එයාගේ ලිංගිකත්වය වෙනස් කරගන්නවට පවුල කැමැත්තක් නැති නිසා අවසානයේ තමයි බෆලෝ බිල් මේ විදිහට ප්‍රචණ්ඩ වුණේ කියලා තමයි ලැක්ට මේ වෙලාවේ ස්ටාලින්ට කියන්නේ. කොහොමද මේ දෙන්නයි කතාව ඩොක්ටර් චිල්ටන් අහගෙන ඉන්නවා ෆිල්ම් එකේ අපිට පෙන්නනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා බලුපැටියෙක් වඩාගත්ත බෆලෝ බිල් එයා හිර කරන් ඉන්න කැතරින්ට ක්‍රීම් එකක් දීලා ඒක ඇඟේ ගාගන්න කියලා එයා යනවා. මේ වෙලාවේ කැතරින් එයාට කියනවා මගේ අම්මලා ඔයා ඉල්ලන ඕන දෙයක් ඔයාට දෙයි. ඒ නිසා එයාට යන්න දෙන්න කියලා. හැබැයි ඒ කිසිම දෙයක් බෆලෝ බිල් ගණන් ගන්නේ නැහැ. බෆලෝ බිල් කැතරින්ව හිර කරලා තියෙන සාමාන්‍ය ගැඹුරක් තියෙන ලිඳක් ඇතුලේ. මේ වෙලාවේ බෆලෝ බිල් ලනුවක ගැට කාපු බාස්කට් එකක් ඒ ලිඳ ඇතුලට දාන ගමන් කියනවා කැතරින් ගාපු ක්‍රීම් බෝතලේ ඒක ඇතුලට දාලා ආපහු එවන්න කියලා. ඒ බාස්කට් එකේ අමුණලා තියෙන ලයිට් එකෙන් කැතරින් දකිනවා ඒ ලිඳ වටේ ලේ පාරවල් තියෙනවා. ඒක දැක ගමන් කැතරින් හොඳනම් බය වෙලා කෑ ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පේනවා ඩොක්ටර් චිල්ටන් ඇවිල්ලා ඉන්නවා ලැක්ට ඉන්න කුටියට. මේ වෙද්දී ලැක්ටට අත්කකුල් හොලවන්න බැරි වෙන්න ගැට ගහලා වගේම එයාගේ කටත් ගැට ගහලා තමයි තියෙන්නේ. මේ වෙද්දී ඩොක්ටර් චිල්ටන් ස්ටාරින් සහ ලැක්ට කතා කරපු දේවල් අහගෙන හිටපු හින්දා ලැක්ටට තර්ජනය කරලා අහනවා කවුද බෆලෝ බිල් කියන්නේ කියලා. හැබැයි මේ වෙලාවේ ලැක්ටගේ අවධානය තියෙන්නේ ඩොක්ටර් චිල්ටන් කියන දෙයට නෙමෙයි එතන තියෙන පෑනට. මේ වෙලාවේ ලැක්ට ඩොක්ටර් චිල්ටන්ට කියන්නේ බෆලෝ බිල් ගැන හැමදේම මම කියන්නම්. හැබැයි ඒ ඔයාට නෙමෙයි මන්ත්‍රීවරියට කියලා. ඊට පස්සේ ඩොක්ටර් චිල්ටන් ලැක්ට මෙම්පර්ස් වලට මාරු කරන්න වැඩ කටයුතු සූදානම් කරනවා. ඊට පස්සේ ලැක්ට දැඩි ආරක්ෂාවක් යටතේ මෙම්පර්ස් වලට අරගෙන එනවා. මේ වෙලාවේ එතනට ආව ඩොක්ටර් චිල්ටන්ට සිද්ධ වෙනවා නීත්‍යානුකූලව ලැක්ට මාරු කරා කියලා ලියකියවිලි වලට සයින් කරන්න. හැබැයි මේ වෙලාවේ චිල්ටන් එයාගේ පෑන හොයනවා. ඒත් එයාගේ පෑන ළඟ නැති නිසා එතන ළඟ ඉන්න නිලධාරි දුන්න පෑනකින් තමයි චිල්ටන් අත්සන් කරන්නේ. ඔය අතරේ මෙතනට එනවා කැතරින්ගේ අම්මා රූත් මාටින්. රූත් මේ වෙලාවේ ලැක්ටට කියනවා ඔයාට ඕනේ හැමදේම ලෑස්ති කරන්න. ඒ හින්දා බෆලෝ බිල් ගැන හැම විස්තරයක්ම එයාට කියන්න කියලා. ඊට පස්සේ ලැක්ට එයා දන්න හැම විස්තරයක්ම මෙතනදී කියනවා. බෆලෝ බිල්ගේ ඇත්ත නම ලෝස් ෆ්‍රෙන්ඩ්. ලෝස් මුලින්ම ඩොක්ටර් ලැක්ටට හම්බ වෙන්නේ එයාගේ රෝගියෙක් වුණ බෙන්ජමින් රස්පිල් හරහා. ලෝස් සහ රස්පිල් කියන්නේ ආදරවන්තයෝ. හැබැයි ලෝස් එයාගේ ආදරවන්තය වුණ රස්පිල්ව මරලා එයාගේ හමවලින් ඇඳුමක් මහලා තියෙනවා. මේ වෙද්දි ලැක්ට බෆලෝ බිල්ව හොයාගන්න උදව් කරනවා කියලා මාධ්‍ය වලින් පවා දැනගෙන ඩොක්ටර් චිල්ටන්ගෙන් ඒ ගැන විස්තර අහනවා. මේ අතරේ මෙම්පිස් වලට ආව ස්ටාලින් චිල්ටන්ට හොරෙන් එයාගේ කණ්ඩායමේ කෙනෙක් කියලා ආරක්ෂකෙන්ට කියලා ස්ටාලින් හොරෙම ලැක්ට හිර කරලා තියෙන දැනට යනවා. ස්ටාලින් ආවා කියලා දැනගත්ත ලැක්ට එයාගෙන් අහනවා ක්‍රොෆර්ඩ්ද එයාව එව්වේ කියලා. හැබැයි මේ වෙලාවේ ස්ටාලින් කියන්නේ එයා කැමැත්තම මෙතෙන්ට ආවා කියලා. මේ වෙලාවේ ස්ටාලින් ලැක්ටට චිත්‍රාදින් අවශ්‍ය දේවලුත් අරගෙන තමයි මෙතෙන්ට එන්නේ. හැබැයි මේ වෙලාවේ ස්ටාලින්ට ලැක්ටගෙන් වැඩි විස්තරයක් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මෙතෙන්ට ඩොක්ටර් චිල්ටන් ආව නිසා. ඒ වෙලාවේ ඩොක්ටර් චිල්ටන් ආරක්ෂකෙන් ළම ස්ටාලින්ට එරේට අරගෙන යද්දි ලැක්ට ස්ටාලින්ට එයා දුන්න කේස් එකේ විස්තර ෆයිල් එකක් ආපහු අරගෙන යන්න කියලා කියනවා. ඒ වෙලාවේ ස්ටාලින් ආපහු දුවගෙන ඇවිත් ඒ ෆයිල් එක අරගන්නවා. ඒත් එක්කම එතනට ආව ආරක්ෂකයෝ ඉක්මනටම ස්ටාලින් එතනින් එළියට අරගෙන යනවා. කොමුණත් අවසානයේ ස්ටාලින්ට කිසිම විස්තරයක් හරියට දැනගන්න නැතුව තමයි එළියට එන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා ලැක්ටගේ කෑම එකක් අරගෙන ආරක්ෂක දෙන්නෙක් එතෙන්ට එනවා. මේ වෙලාවේ ලැක්ට ඒ අයට කියනවා විනාඩි දෙකක් දෙන්න එයා ඉක්මනටම එන්නම් කියලා. මෙතෙන්දී ලැක්ට මෙච්චර දවසක් කටේ දාන හිටපු චිල්ටන්ගේ පෑන කොටසක් කටෙන් එළියට අරගන්නවා ෆිල්ම් එකේ අපිට පෙන්නනවා. ලැක්ටගේ කෑම එක ඇතුළට දෙන්නේ මුලින්ම එයාගේ අත්වලට මාංචු දාලා. අන්න ඒ හින්දා එක නිලධාරියෙක් ලැක්ටට කියනවා පුරුදු විදිහට බිම ඉඳගන්න කියලා. ඊට පස්සේ ලැක්ට බිම ඉඳගෙන අත් දෙක පිටවසර තියාගත්තට පස්සේ ඒ නිලධාරියා ඇවිල්ලා එයාගේ අත්වලට මාංචු දානවා. හැබැයි මේ වෙලාවේ ලැක්ට එයාලක තිබුණු පෑන කොටස පාවිච්චි කරලා කොහමරි අර මාංචුවේ ලොක් එක අරගන්නවා. හැබැයි මේ ගැන දැන නැති ආරක්ෂක නිලධාරින් කුඩිය දොර ඇරලා කෑම එක ඇතුළට ගෙනල්ලා මේසුඩින් තියනවා. එතකොට ලැක්ට කියනවා එයා ඇඳපු චිත්‍ර මේසුඩ තියෙන හින්දා ඒ ටික අයින් කරලා කෑම එක තියන්න කියලා. ඊට පස්සේ කෑම එක අරන් ආව නිලධාරියා ගෙනාව කෑම එක බිමින් තියලා ඒ චිත්‍ර ටික අයින් කරලා ආපහු කෑම එක තියන්න යනවා. ඉතින් මෙහෙම යන්න හදනකොටම ඉතින් මේ වෙලාවේ මාංචු ගලවන හිටපු ලැක්ට මාංචුවත් අරගෙන ඒ නිලධාරියාගේ අතට දාලා ලොක් කරනවා. ඒත් එක්කම අනිත් නිලධාරියා ළඟට ආව ලැක්ට එයාගේ මූණ හපලා දානවා. ඊට පස්සේ ආපහු අර මාංචු දාලා හිටපු නිලධාරියා ළඟට ඇවිල්ලා ඒ නිලධාරියාගේ බැටන් පොල්ලම අරගෙන එයාට මැරෙනකම්ම පහර දෙනවා. ඊට පස්සේ එයා බිම තුමුණ පිහියකුත් අරගෙන අනිත් නිලධාරියා ගාවට යනවා. ඔය අතර ලැක්ට ළඟට ගියපු අය ගොඩ වෙලාවකින් තාමත් ආවේ නැති හින්දා පහල ඉන්න නිලධාරින් ටිකක් කලබල වෙනවා. ඔය අතරේ මේ නිලධාරින්ට ඇහෙනවා ලැක්ට හිර කරලා ඉන්න පැත්තේ වෙඩි සද්දය. ඒත් එක්කම ක්‍රියාත්මක වුණ අනිත් ආරක්ෂක නිලධාරින් ඉක්මනටම ඒ පැත්තට යන්න සූදානම් වෙනවා. ඊට පස්සේ ආරක්ෂක නිලධාරින් ඔක්කොම ආයුධත් අරගෙන ලැක්ටගේ කූඩුව තියෙන කාමරයට ගිහිල්ලා ආයුධ සූදානම් කරගෙන කාමරය ඇතුළට යනවා. ඒ වෙලාවේ මේ කට්ටිය දකිනවා එක ආරක්ෂක නිලධාරියෙක් බඩ කපලා එයාගේ කූඩුවේ ඉලලා තියෙනවා. ඒ වගේම අනිත් ආරක්ෂක නිලධාරියත් හොඳටම තුවාල වෙලා බිම වැටලා ඉන්නවා.
හැබැයි මේ වෙද්දි ලැක්ට මේ අයගේ තුවක්කුවත් අරගෙන එතනින් පැනලා ගිහින් ඉවරයි. මේ වෙලාවේ බිම වැටලා ඉන්න නිලධාරියට තාම පණ තියෙන නිසා කට්ටිය ඉක්මනටම යාව හොස්පිටලයට අරගෙන යන්න හදනවා. ඒ අය ඒ නිලධාරියවත් අරගෙන ලිෆ්ට් එක යද්දි එකපාරටම ලිෆ්ට් එක උඩින් ලේ බින්දුවක් බිමට වැටෙනවා මේ කට්ටිය දකිනවා. ඒ වෙලාවේ මේ කට්ටිය අනුමාන කරනවා ලැක්ට සමහරට ලිෆ්ට් එකේ උඩ ඉන්න ඇති කියලා. ඊට පස්සේ කට්ටිය ඒක අඟවන්නේ නැතුව එමිලිට අර නිලධාරියව ප්‍රතිකාර කරන්න එතනින් යවලා කට්ටිය ලිෆ්ට් එක ළඟට එකතු වෙනවා. ඊට පස්සේ කට්ටිය උඩට ගිහින් ලිෆ්ට් එක ඇරලා බලනකොට දකිනවා ලැක්ට තුවක්කුවකුත් තියාගෙන ලිෆ්ට් එක උඩට වෙලා ඉන්නවා. ඒ වෙලාවේ එයාලගේ ප්‍රධානියව දැනුවත් කරාට පස්සේ එයා කියන්නේ ලැක්ට එකේ දනිසර වෙඩි තියන්න කියලා. ඒ ලැබුණු නියෝගයෙන් එක්කෙනෙක් දනිසර වෙඩි තිබ්බත් ලැක්ට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඊට පස්සේ පහළ ඉන්න නිලධාරිය ලිෆ්ට් එකේ කවුලුවක් අරිනවා. ඇත්තරම එතන ඉන්නේ ලැක්ට මරලා දාපු අනිත් ආරක්ෂක නිලධාරියා. ඒ නිලධාරියගේ මූණ කපලා තමන්ගේ මූණට උඩින් දාගෙන ඒ නිලධාරියගේ ඇඳුම දැන් ලැක්ට තමයි ඒ වෙලාවේ තුවරුණ විදිහට ඉන්නේ. අවසානයේ ලැක්ටර එතනින් පැනලා යන්න පුළුවන් වෙනවා. මේ අතරේ ලැක්ට පැනලා ගිහින් කියලා දැනගත්ත ස්ටාලින්ගේ යාළුවා හොඳටම බය වෙලා ඒගෙන කියන ස්ටාලින් ළඟට එනවා. මොකද කොයි වෙලාවක හරි ලැක්ට තමන්ගේ යාළුවා හොයන් එන්න අවස්ථාවක් තියෙන නිසා. හැබැයි ස්ටාලින් මෙතනදි කියන්නේ ලැක්ට කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. කොහොම වුණත් මේ වෙලාවේ ස්ටාලින් ගොඩක් දුක් වෙනවා ලැක්ට පැනලා ගිය එකෙන් කැතරින්ගේ ජීවිතේ බේරගන්න තියෙන අවස්ථාව නැති වුණ නිසා. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා බෆලෝ බිල් මිනිස් හැමකින් දෙයක් මහාන ගමන් ඉන්නවා. ඔය අතරේ ලැක්ටකින් ඉල්ලගත්ත ෆයිල් එක බලන ගමන් හිටපු ස්ටාලින්ගේ යාළුවා මේ වෙලාවේ දකිනවා ඒක ඇතුළේ තිබුණ මැප් එකේ මොන හරි දෙයක් ලියලා තියෙනවා. ඒ ලියලා තියෙන දේවලුත් එක්ක ස්ටාලින් තේරුම් ගන්නවා බෆලෝ බිල් ඉස්ලාම් මරපු පෙට්‍රික් සහ බෆලෝ බිල් අතර දැනඳුරුම්කමක් තියෙනවා කියලා. මේක දැනගත්ත ගමන් ස්ටාලින් යනවා පෙට්‍රිකාගේ ගෙදරට. ඒ ගිහින් එයාගේ පවුලේ කට්ටියත් එක්ක කතා කරලා පෙට්‍රිකාගේ කාමරේ පරීක්ෂා කරලා බලන්න අවසර ඉල්ලනවා. පවුලේ අයගේ කැමැත්ත හමුුණාට පස්සේ ස්ටාලින් යනවා කාමරයට. කාමරේ දිහා තියෙන දේවල් හොඳට පරීක්ෂා කරලා බලද්දි ස්ටාලින් තේරුම් ගන්නවා පෙට්‍රිකා සහ බෆලෝ බිල් කියන දෙන්නම ඇඳුම් මහන කට්ටිය කියලා. මේක දැනගත්ත ගමන් ස්ටාලින් ක්‍රොෆර්ඩ්ට කතා කරලා කියනවා බෆලෝ බිල් කියන්නේ කාන්තා ඇඳුම් මහන කෙනෙක්. ඒ වගේම තමයි එයා කාන්තාවන්ගේ හමාරගෙන ඇඳුම් මහන එක තමයි කරන්නේ කියලා. ස්ටාලින් මේ විදිහට එකින් එක කරුණු පැහැදිලි කරලා දෙද්දි ක්‍රොෆර්ඩ් ස්ටාලින්ව නවත්තලා කියනවා අපි බෆලෝ බිල් ඉන්නේ කොහෙද කියලා හොයාගත්තා. අපි දැනටමත් එතන යන ගමන් ඉන්නේ කියලා. ඒ වෙලාවේ ස්ටාලින් ක්‍රොෆර්ඩ් යන ඇඩ්‍රස් එක ඉල්ලනවා එයාත් ඉක්මනටම එතනට එන්නම් කියලා. හැබැයි ක්‍රොෆර්ඩ් එයාට කියන්නේ බෆලෝ බිල්ගේ පෙට්‍රිකාගේ සම්බන්ධය ගැන විස්තර හොයාගන්න උත්සාහ කරන්න කියලා. ඒක ඇහුවට පස්සේ ස්ටාලින්ට පොඩි දුකක් ඇති වෙනවා. මොකද ක්‍රොෆර්ඩ් බෆලෝ බිල් ගැන තොරතුරු හොයාගන්න ස්ටාලින් උදව් කරනවා වුණත් මේ මොහොතේ ක්‍රොෆර්ඩ් තමන්ව නොසලකා හැරපු නිසා කොහොම වුණත් ඒ ගැන අඟවන්නේ නැතුව ස්ටාලින් එයාගේ වැඩේ කරන්නම් කියලා ක්‍රොෆර්ඩ්ට කියනවා. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා කැතරින් එයාව හිර කරලා තියෙන තැනින් බේරෙන්න පොඩි උපායක් දානවා. කැතරින් දන්නවා බෆලෝ බිල් එයාගේ සුරතලාට ගොඩක් ආදරෙයි කියලා. එයා දැන් උත්සාහ කරන්නේ එයාගේ කැමරේ තිබුණ මාස්කට්ටක් ඒ බලු පෙට්ටියට දීලා කොහොම හරි බලු පෙට්ටියවත් එතන ඉන්න තැනට අරගන්න. කැතරින්ට කැමරේ දුන්න බාස්කට් එකේ ලනුවට මාස්කට්ටක් ගැට ගහපු කැතරින් ඒක එතනින් එළියට විසිකරලා හැමීට බලු පෙට්ටියට කතා කරනවා. මේ වෙලාවේ බෆලෝ බිල් හයියෙන් සින්දුවකුත් දාගෙන මේකප් එකක් දාන ගමන් හිටපු නිසා බෆලෝ බිල්ට කැතරින් කතා කරන සද්දය ඇහෙන්නේ නැහැ. කැතරින්ගේ සද්දය වුණු බලු පෙට්ටිය ඒ වැත්තට හැමීට යනවා. ඒත් ඒ බලු පෙට්ටිය තාම මාස්කට්ට අරගත්තේ නැති හින්දා කැතරින් හිතන්නේ බලු පෙට්ටිය එතනට ආවේ නැහැ කියලා. හැබැයි ඒත් එක්කම බලුපැටියා එතනට ඇවිත් කැතරින් ඉන්න ළිඳ ඇතුළට එබිලා බලනවා. ඒ වෙලාවේ බලුපැටියව දැක්ක කැතරින් එයාගේ අතේ තිබුණු නූල එහාට මෙහාට කරනවා. ඒත් එක්කම බලුපැටියා ඒ නූල ගැට ගහලා තියෙන මස්කට් අදිනවා. ඒ වෙලාවේ කැතරින් උත්සාහ කරන්නේ බලුපැටිය මස්කට් අදිනකොටම ඒත් එක්කම කැතරින් එයා ළඟ තියෙන නූල ඇදලා ඒකෙන් කොහොම හරි බලුපැටියව ළිඳ ඇතුළට වට ගන්න. හැබැයි කැතරින්ගේ උත්සාහය ඒ වෙලාවේ අසාර්ථක වෙලා යනවා. මේ වෙලාවේ ෆිල්ම් එකේ අපිට පෙනෙනවා කාන්තාවක් විදිහට මේකප් කරගත්ත බෆලෝ බිල් කැමරාවක් ඉස්සරහට වෙලා නටනවා. ඉතින් බෆලෝ බිල් කියන්නේ සංක්‍රාන්තික ලිංගිකයෙක් නිසා තමයි එයා මේ විදිහට කාන්තාවක් විදිහට ඇඳගෙන නටන්නේ. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ස්ටාලින් ෆ්‍රෙඩ්‍රිකාගේ යාළුවෙක්ව හම්බෙලා ෆ්‍රෙඩ්‍රිකා ගැන විස්තර අහලා බලනවා. ඒ වෙලාවේ ස්ටාලින් අහනවා ෆ්‍රෙඩ්‍රිකා අඳුරන විශේෂ පිරිමි කෙනෙක් ඉන්නවද කියලා. හැබැයි ෆ්‍රෙඩ්‍රිකාගේ යාළුවා කියන්නේ එයාට එහෙම කවුරුත් හිටියේ නැහැ කියලා. ඒ වගේම එයා මෙතනදී කියනවා ෆ්‍රෙඩ්‍රිකා ලිප්මන් කියන වයසක කාන්තාවක් බලාගත්තා කියලා. ඊට පස්සේ ස්ටාලින් ෆ්‍රෙඩ්‍රිකාගේ යාළුවාගේ ලිප්මන්ගේ ඇඩ්‍රස් එක ඉල්ලනවා එයාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා. ඔය අතරේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා බෆලෝ බිල් ඉන්නවා කියලා හොයාගත්ත ඇඩ්‍රස් එකට ප්‍රොෆර්ඩ් FBI ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ කණ්ඩායමත් එක්ක ඇවිත් ඉන්නවා. මේ වෙලාවේ බෆලෝ බිල් ඉන්නේ එයා ඇති කරන සලඹයොත් එක්ක. ඒ වෙලාවේ එයාට ඇහෙන බලු පෙටියක් කෑ ගන්න සද්දයක්. ඒ වෙලාවේ බෆලෝ බිල් බලු පෙටියක් කෑ ගන්න පැත්තට ගියාම එයා දකිනවා බලු පෙටියක් කැතරින් හිර කරලා ඉන්න ළිඳ ඇතුලේ ඉන්නවා කියලා. ඒ වෙලාවේ කැතරින් බලු පෙටියව වඩාගෙන කියනවා එයාට ෆෝන් එකක් දෙන්න. එහෙම නැත්නම් බලු පෙටියව මරලා දානවා කියලා. ඒ වෙලාවේ බෆලෝ බිල් බාස්කට් එක පහලට යවලා කියනවා බලු පෙටියව ඒක ඇතුළට දාන්න කියලා. හැබැයි කැතරින් ඒ කිසි දෙයක් අහන්නේ නැතුව ෆෝන් එකක් එයාට දෙන්න කියලා තමා කියන්නේ. ඔය අතරේ බෆලෝ බිල්ගේ ගෙදර FBI කේ මුදවා ගැනීමේ කණ්ඩායම වටලනවා. මේ වෙද්දි බෆලෝ බිල් ඉන්නේ හොඳටම කලබල වෙලා. ඒ නිසා එයා පිස්තුවෙන් වගේ එතනින් එළියට ඇවිල්ලා තුවක්කුවක් අරගන්නවා. ඔය අතරේ බෆලෝ බිල්ගේ ගෙදරට කුරියර් එකක් අරන් ආව විදිහට ආරක්ෂක නිලධාරියෙක් ඇවිල්ලා ගෙදර බෙල් එක ගහනවා. තුවක්කුවක් අරගෙන කැතරින් ළඟට ගියපු බෆලෝ බිල් ගෙදර බෙල් එක වදින හින්දා ආපහු නවතිනවා. දිගින් දිගටම බෙල් එක වදින හින්දා එයා ඉක්මනටම ඇඳුමක් දාගෙන දොර අරිනවා. ඒ වෙලාවේ බෆලෝ බිල්ගේ ගෙදර ඉස්සරහා ඉන්න වෙන කවුරුත් නෙමෙයි ස්ටාලින්.
ඇත්තටම මේ වෙලාවේ ක්‍රොෆර්ඩ් හොයාගෙන තියෙන වැරදි විස්තරයක්. FBI කණ්ඩායම බෆලෝ බිල්ගේ ප්‍රතිචාරයක් නැත හින්දා දොරවල් කඩන ඇතුළටවට තමයි එයාලා දකින්නේ මේ ගෙදර සම්පූර්ණයෙන්ම හිස් කියලා. ඔය අතරේ තමන් ඉස්සරහා ඉන්නේ බෆලෝ බිල් කියලා දන්නේ නැති ස්ටාලින් එයාට කියනවා එයා ආවේ මේ ගෙදර ඉන්න ලිප්මන් කියන පවුල ගැන විස්තර හොයාගෙන කියලා. ඒ වෙලාවේ බෆලෝ බිල් මෙහෙ එහෙම කවුරුත් නැහැ කියලා දොර වහන්න හදනකොටම ස්ටාලින් කියනවා මම ෆෙඩ්‍රිකාගේ මරණය ගැන පරීක්ෂණයක් කරන ගමන් ඉන්නේ. ඔයා මිස් ලිප්මන් ගැන මොන හරි දෙයක් දන්නවද කියලා. ෆෙඩ්‍රිකා ගැන කිව්වට පස්සේ බෆලෝ බිල්ට තේරෙනවා ස්ටාලින් හොයන්නේ එයා ගැන කියලා. ඒකෙන් තමන්ට හානියක් වෙන්න පුළුවන් හින්දා එයා බොරුවක් කියලා ස්ටාලින් ගේ ඇතුළට අරගන්නවා. ඊට පස්සේ බෆලෝ බිල් ස්ටාලින්ට කියනවා එයාගේ ළඟ මිස් ලිප්මන්ගේ පුතාගේ කාඩ් එකක් තිබුණා. එයා එක හොලලා දෙනකන් ටිකක් ඉන්න කියලා. ඊට පස්සේ එයා ස්ටාලින් එක්ක කතා කරගෙන කාඩ් එක හොයනවා. මේ වෙද්දී ස්ටාලින් දකිනවා ගේ ඇතුලේ පාට පාට නූල් බෝල වගේක් තියෙනවා. ඒත් එක්කම සලඹෙක් ඇවිත් ඒ නූල් බෝලවල වහනවා. මේ වෙලාවේ ස්ටාලින්ට මතක් වෙනවා අර දලබු කෝෂයත් මේ වගේ සලඹෙක්ගේ කියලා. ඒ වෙලාවේ තමයි ස්ටාලින්ට තේරෙන්නේ එයා දැන් ඉන්නේ බෆලෝ බිල්ගේ ඉස්සරහා කියලා. හැබැයි එයා බෆලෝ බිල් ගැන හරියටම දැනගත්තා කියලා අඟවන්නේ නැතුව ස්ටාලින් එකපාරම බෑග් එකේ තියෙන තුවක්කුවත් අරගෙන බෆලෝ බිල්ට කියනවා යටත් වෙන්න කියලා. ඒත් එක්කම බෆලෝ බිල් එතනින් පැන ගන්නවා. ඒත් එක්කම ස්ටාලින් බෆලෝ බිල් ගේ පැත්තට යනවා. ඊට පස්සේ එයා එතන තිබුණ දොරක් ඇරලා බලනකොට දකිනවා පහළට පඩිපෙළක් තියෙනවා. ඊට පස්සේ ස්ටාලින් ඒ පඩිපෙළ දිගේ පහළට බහලා යනවා. පහළට ආව ස්ටාලින් එතන තියෙන දොරක් අරගෙන ඇතුළට යද්දි එයා දකිනවා මිනිස් හැමෙන් මහපු ඇඳුම් වගේක් එක කාමරයක තියෙනවා. ඒත් එක්කම එයාට කැතරින්ගේ කෑ ගහන සද්දෙත් ඇහෙනවා. ඊට පස්සේ ස්ටාලින් ඒ සද්ද ඇහුණු පැත්තට යනකොට එයා දකිනවා කැතරින් එතන තියෙන ලිඳක් ඇතුළේ තාම පණ පිටින් ඉන්නවා. හැබැයි මේ වෙලාවේ කැතරින් බේරගන්න කාලය වැය කරොත් බෆලෝ බිල්ගෙන් දෙන්නටම කරදරයක් වෙන්න පුළුවන් කියලා ස්ටාලින්ට තේරෙනවා. ඒ නිසා එයා කැතරින් බේරගන්න ආපහු එනවා කියලා එයා හැංගිලා ඉන්න බෆලෝ බිල්ව හොයාගෙන යනවා. ඊට පස්සේ එයා එතන තියෙන දොරවල් එකින් එක අරගෙන ගිහින් බලනවා. ඒ වෙලාවේ ස්ටාලින් දකිනවා එක කාමරයක බාත් ටබ් එකක් ඇතුලේ මිය ගියපු කාන්තාවගේ ඇට සැකිල්ලක් තියෙනවා. ඒත් එක්කම එකපාරම ලයිට් ඔෆ් වෙලා කලවර වෙලා යනවා. ස්ටාලින්ට කරවලේ කිසිම දෙයක් පේන්නේ නැති වුණා. බෆලෝ බිල් දාන ඉන්න කණ්ණාඩියෙන් එයාට ස්ටාලින්ව හොඳට පේනවා. බෆලෝ බිල් ඉන්නේ එයාට ලං වෙලා කියලා නොදැන ස්ටාලින් කලවරේම බිත්ති අතගාගෙන තවත් කාමරයකට යනවා. ඒ වෙලාවේ බෆලෝ බිල් ස්ටාලින්ගේ පස්සෙන් ඇවිත් එයාට වෙඩි තියන්න තුවක්කුව ලෝඩ් කරද්දිම ඒ සද්දේ ස්ටාලින්ට ඇහෙනවා. ස්ටාලින් කියන්නේ FBI එකේ නිලධාරියෙක් වෙන පුහුණු වෙන කෙනෙක් හින්දා ස්ටාලින් එයාගේ තුවක්කුවත් අරගෙන අර සද්ද ඇහුණු පැත්තට වෙඩි තියනවා. ඒත් එක්කම වෙඩි වැදෙන බෆලෝ බිල් එළියට විස වෙලා යනවා. අවසානයේ ස්ටාලින්ගේ වෙඩි පහරෙන් බෆලෝ බිල් මැරෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ස්ටාලින් FBI ඇකඩමි එකේ උපාධි උත්සවයේ ඉද්දි එයාගේ යාළුවෙක් ඇවිත් කියනවා එයාට කෝල් එකක් කියලා. ඊට පස්සේ ස්ටාලින් කෝල් එක ගන්න යන හදනකොටම එයා ඉස්සරහට ආව ක්‍රොෆර්ඩ් එයාට සුබපතලා එතනින් යනවා. ඊට පස්සේ ස්ටාලින් කෝල් එකට කතා කරනවා. ඒ වෙලාවේ ස්ටාලින්ට කතා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ලැක්ටර්. ස්ටාලින් ලැක්ටර්ව අඳුනගත්ත කියලා දැනගත්තට පස්සේ එයා ස්ටාලින්ට කියන්නේ බය වෙන්න එපා. එයාට ස්ටාලින් පස්සේ ඉන්න කිසිම අදහසක් නැහැ කියලා. මේ වෙලාවේ ස්ටාලින් ලැක්ටර්ගෙන් අහනවා එයා කොහෙද ඉන්නේ කියලා. හැබැයි ඒ අහපු දෙයට මුකුත් කියන්නේ නැති ලැක්ටර් එයාට කියන්නේ එයාට යාළුවෙක් එක්ක රෑ කෑමට යන්න තියෙනවා. මෙහෙම කියලා ෆෝන් එක කට් කරලා දානවා. මේ වෙලාවේ ලැක්ටර් යාළුවෙක් කියලා කියන්නේ වෙන කාටවත් නෙමෙයි ડોක්ටර් චිල්ටන්ට. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්නේ ඊළඟට ડોක්ටර් චිල්ටන්ට මොන වගේ භයානක ඉරණමක් අත්වෙයිද කියලා. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනට මුණ ගැහමු. We will meet again.